ලැබේවයි අදිෂ්ඨාන කරමු. අවසරයි අරියතුන් වහන්ස. මට තියෙන ගැටලුව තමයි අපි සංසාර තම ලංකල කියන්නේ. අපි සංසාර ණය ගන්න දිනවලදී අපේ දෙමෝපිය කරේ පඤ්ඤාතිය කරි මිය ගිහිල්ලා පින් ගන්න බැරි භූත ප්‍රේත ආත්මයක ඉන්න පුළුවන් ද අරියතුන් වහන්ස? පුළුවන්. ඒ වගේම අපි හැබැයි මෙහෙමයි. දැන් ඔබේ අම්මාරි තාත්තා හරි කවුරු හරි ඥාතියෙක් සීහාරි ආචාරි මැරිලා පින් ගන්න බැරි තැන එක ඉපදුණයි කියලා ඔබ පින් නොදී හිටියොත් හරිද? නේ. ඔබ පින් දෙන්නේ ඇයි ඒ ඇයට? නය ප්‍රශ්නේ මේක මුගක් වැදගත් ප්‍රශ්නයක්. ඔබ පින්කමක් කරලා ඒ මිය පරලෝකීය ඥාතිවරයා කොහෙ ඉන්නවද කියලා ඔබ දන්නේ නැහැ. මාට කෙනෙක් කියන්න පුළුවන් පින් ගන්න බැරි තැන එක ඉන්නවා කියලා. ඔබ ඇයි ඒ ඇයට පින් දෙන්නේ? ණය ගනු දෙනුව කාගේ යහපත් සඳහාද පින් දෙන්නේ? තමන්ගේ. ඔබ ණයෙන් මිදී නිදහස් වෙන්න ඔබට ඒ අය උදව් කළා, උපකාර කළා. එතකොට ඔබ ඒ කළ උදව්වට උපකාරයට ප්‍රති උපකාරයක් කරන්න දැන් පින්කමක් කරලා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒක අය ගත්තත් නොගත්තත් ඔබ ඒකෙන් ණයෙන් මිදී නිදහස් වෙන්න මේ පින්කම. එතකොට ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕන ඔබ අම්මා තාත්තා හෝ කවුරු හෝ මැරුණාම ඥාතිවරයෙක් මේ දවස් 7න් මාසෙන් මාස 3න් අවුරුද්දෙන් දානයක් දීලා පින්කමක් කරලා මේ පින් දෙන්නේ පින් පවරන්නේ පළවෙනි කාරණේ ඔබ ඒ අයගෙන් උදව් ගත්තා ඒ අයට ඔබ ණයයි මේ ණය ගෙවන්න පුළුවන් එකම ක්‍රමය දැන් පින්කමක් කරලා කැපකොට පින් අනුමෝදන් කරලා පින් දීලා පින් පවරන එක. නමුත් අද බුද්ධ ආගමේ සම්මත බුද්ධ ආගමේ මහායාන බුද්ධ ආගමේ පින් දෙන්නේ නැහැ ඒ අයට, ඒ වෙනුවට පින් දෙන්නේ ඔබටමයි. මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒ නිසා අර නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා. එක්ක මතු බුදු වෙන බුදුන් දකින්නට මේ පින කියලා ඔබටම පින පවරනවා. අර පින් අර ඥාතීන්ට පින් දෙන්නේ පවරන්නේ අනුමෝදන් කරන්නේ මොකවත්ම කරන්නේ නැහැ. ණය තවත් වැඩි වෙනවා. දෙපැත්තකින් ණය වෙනවා. ඔබ ප්‍රාර්ථනා කරලා ඉල්ලලා මේ පැවැත්ම තුළ ලෞකික භෞතික සැප ලබන්න කටයුතු කළා තව ණය වෙනවා. අර ඥාතීන්ට පින් දෙන්නයි දානයක් දුන්නේ පින්කමක් කළේ දුන්නේ නැහැ තව ණය වෙනවා. දෙපැත්තකින් ඔබ ණය මේ සංසාර ණය ඝන දෙනුව දික් වෙනවා. නිවන මේ ප්‍රමාද වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තමයි බුද්ධ ආගමේ අද තියෙන වැරදි දේ. මේ වැරදි දේ අපි පෙන්නලා දෙන්නේ ඒ අයටත් මේක තේරුම් අරගෙන නිවැරදි කරගන්න. ඒ අයටත් මේකේ පරම සත්‍ය තේරුම් අරගෙන නිවැරදි විදිහට පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, පින් දෙන්න ඕන. පුණ්‍ය පාප පහිනස්ස කරන විදිහට පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් දෙන්න ඕන, අනුමෝදන් කරන්න. එහෙමයි අරියතුන් වහන්ස. ඒ වගේම මට තව ඉතිහා සම්බන්ධම ගැටලුවක් තියෙනවා. කෙනෙක් තමන්ගේ සිය දිවි හානි කර ගැනීමකින් මිය ගියොත් ඒ කෙනාට ඉන්න භූත ප්‍රේතරි යන ආත්මිකින් නිදහස් වෙන්න පින් ගන්න අවස්ථාවක් නැති වෙනවා කියන සත්‍යතාවයක්. දැන් මෙහෙමයි. සිය දිවි හානි කරගත්තා කියලා සමහර විට ආය මෙයා මිනිහෙක්ම වෙලා ඉපදෙන්න පුළුවන්. එයාගේ කර්මය මේ සමනන්තර ප්‍රත්‍යයෙන් සිදුවෙච්ච කර්මයක්. ආයේ ආයිපදිලා ආයි ඔය තැන්දිම සියදිවි හානි කරගන්නේ. එකවරක් දෙකක් නෙමේ, ඕවගේ සියදිවි හානි කරගත්ත පුද්ගලයෙක් අවුරුදු 19න් 20න් 25න් 30න් වගේ කාලයකදී තරුණ වයසේ සියදිවි හානි කරගත්ත පුද්ගලයෙක් පිළිබඳව බලනවා නම් අතීතයේත් කීප වරක් අනාගතයේත් තවදුරටත් මේ මගේ මේ වයසේදිම මෙතෙන්දිම මේ වයසේදිම සියදිවි හානි කරගන්න. ඒක සමන අන්තර ප්‍රත්‍යය. සමාන අන්තර ප්‍රත්‍යයකින් ඒ කර්මය සිද්ධ වෙනවා. ඒකට කියනවා සමන අන්තර ප්‍රත්‍යය. ඔය සූවිසි ප්‍රත්‍යය තියෙනවා 16ක්. ප්‍රත්‍යයකින් වැදගත්ම ප්‍රත්‍යය තමයි ඔය සමන අන්තර ප්‍රත්‍යය. සමාන අර්ථයකින් ඒ පර්මයේ ඵල විපාක දෙනවා. කොහේ හිටියත් මොන හේතුවක් නිසා හෝ එක්ක සියදිවි හානි කරගන්නවා, එක්ක දියකට පැනලා හරි වතුර ගිල්ලා හරි මැරෙනවා, එක්ක
කෝච්චියට හැපිලා හරි මැරෙනවා එක්ක බෙල්ල වැල් දා ගන්නවා එක්ක තමන්ම විසින් මැරෙනවා එක්ක කව කිසිම දෙයක් නැතුව ස්වභාවිකවම ඔය දැන් ඩියගිල්ල මැරෙන්නේ හිතලමතලා නෙමෙයි ඉතින් ඒ වගේ දේවල් වෙනවා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා මොනවා හරි සමානාන්තර පත්‍රයකින් ඒ වගේ වෙනවා තේරුණා හරි තුන හංස ඒ වගේම මට රැකියාවල් වලදී ඇති වෙන ගැටලු තත්ත්වයක් ගැන මම පොඩ්ඩක් අහන්නම් ඔබ හංසගේ අපි රැකියා ස්ථානයකදී අපි ප්‍රධානියා හරි කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ අපිට අපි අතේ වරදකුත් නැතිව අපිට කරුණ ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් නොදී යම් දෝෂ ආරෝපණයක් පොදුවේ තැනකදී කරනවා නම් දැන් අපිට අවස්ථාවක් දෙන්නෙම නැහැ නිදහසට කාරණයක් කියනවත් අපිව ඉලක්ක කරන්න නැතුව පොදුවේ කියනවා නමුත් Tamanට කියන්නේ කියලා දැනෙන වගේ අවස්ථාවක අපි ඒ අවස්ථාවට මුහුණ දෙන්න ඕන ඒ කියන්නේ තරහ ගත්තොත් හරිද නැහ තරහ නොගෙන මොකද්ද කරන්න ඕන මෛත්‍රිය වැඩන්න ඕනි ඉවසලා විමසලා මෙත්තානුසතිය පතුරවලා ඒ පුද්ගලයාටත් මෙත් සිතක් ඇති කරගෙන තරහෙන් වෛරයෙන් කටයුතු කර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම සතර කමටහන් කරන්න පුළුවන් වුණොත් පුරුදු වුණොත් පුහුණු වුණොත් ඔබ ඒකට පසුබට වෙන්නේ නැහැ ඒකත් හොඳටයි සිද්ධ වුණේ මගේ හොඳටමයි මේක කිව්වේ මම මේකෙන් හැදෙනවා කියලා යහපත් වෙලා ඔබ ඊට පස්සේ ඒ පුද්ගලයාම ඔබට ආපහු හැදලා යහපතක් කරයි සතක් ශාන්තියක් සුවයක් කරයි හරියට කරලා බලන්න මේක අත්දැකීමෙන් ලබන්න පුළුවන් දැන් වෙලා තියෙන්නේ නමුත් කරන්නේ ඔබ දැන් මුල් ඔබ තුල නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙනවා අර ප්‍රධානියා මට විරුද්ධයි වචනේ කතා කරන්නේ ක්‍රියාව ත්‍රිලු දෙය මට විරුද්ධවමයි කතා කරන්නේ ඒක නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං කියලා මේ මගේ හොඳටමයි මේක කිව්වේ කියලා හිතලා කටයුතු කරන්න ඔබ කිසිසේත්ම ඒකට එකට එක කරන්න එපා ඒකට පසුබට වෙන්න එපා ඒකට හිත කිලුට කරගන්න එපා හිත පසු විපරම් කරලා මේකෙන් මිදෙන්න නිදහස් වෙන්න ඔබට යහපතක් වේ එයාටත් යහපතක් වේ දෙපැත්තට ඒ කියන්නේ ඍතුන්හංස එතෙන් ඒ කියන්නේ ධර්මතාවයෙන්ම නැවතේ පුද්ගලයා අපි සාතරයෙන්ම ඔබට යහපතක් වෙනවා ඔබ ඉවසලා විමසලා හතර කමට අහන් කළොත් තරහ නොගෙන මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වැඩිවෙයි ඒකයි කරන්න ඕනේ නැතුව තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් එකට එක තවත් යාළුවෝ ටිකකුත් අරගෙන අර ප්‍රධානියට විරුද්ධව ගොටිවන් ගේලන් කියලා මොනා හරි කළා විප්ලවයක් කළා උපවාසයක් කළා විරුද්ධ කරන එක නෙමෙයි ඒව වැරදි වැඩ ඒව ධර්මයට ගැළපෙන්නේ නැති වැඩ කොහොමුණත් මොන හේතුවකින් නිසා හෝ ඒ පුද්ගලයා ප්‍රධානියා වුණා ඔබ උප මේ උපකාරකෙක් වුණා. ඉතින් ඒක නිසා ඒකත් කල්පනා කරන්න. හොඳයි එහෙනම් අදට අපි මේ ධර්ම සාකච්ඡා